සඳුනි කෞශල්‍ය රන් මනාපයක් ලබාගෙන රුවන්ගේ කණ්ඩායමට එක් වෙනවා. රුවන් තමයි ඒ රන් මනාපය සඳුනි කෞශල්‍ය වෙනුවෙන් ලබා දෙන්නට ඉක්මන් වුණේ කියලා මම කිව්වොත් හරි මං හිතන්නේ. රුවන් රුවන් කොයි වෙලාවේද තීරණය කරන්නේ සඳුනි මගේ කණ්ඩායමේ සිටිය යුතුයි කියලා? ඇත්තටම සාරංග කාන්තා පාර්ශ්වයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් මම හිතුවා සඳුනි තමයි ගැලපෙනම කෙනා කියලා මගේ ටීම් එකට. ඉතින් මං නෝට් කරා සඳුනිවා ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් දෙකේම අපි තුන් දෙනාගේම වෝට්ස් දිනා ගත්තා. ඉතින් මං හිතනවා 88ක් සහ දෙවෙනි අවස්ථාවේ 82ක්. ඉතින් මම හිතුවා මෑ මගේ ටීම් එකට අනිවාර්යෙන්ම ගැලපෙනවා. ඉතින් ඒකයි ඉක්මන් වුණේ. මං අර කිව්වා වගේ ප්ලේලිස්ට් එකට දාගෙන අහගෙන ඉන්න පුළුවන් ඉතාමත්ම මිහිරි හඬක් තියෙන. මං ඒ හඬට පුදුම විදිහට ආකර්ෂණය. රුවන් අද දැන් මම නළුවෙක්නේ. මම ඉතින් බලාගෙන ඉන්නේ හැමෝගෙම දේවල් ගැන මම බලාගෙන ඉන්නවා. අද රුවන්ව නළුවෙක් කරා මේ ගායනය. මොකද ඒ අලංකාර යන හැම තැනකම රුවන්ගේ ලස්සන එක්ස්ප්‍රෙෂන්ස් ටිකක් මම දැක්කා. දැන් සංගීතඥයෙක් විදිහට සංගීතය දන්නේ නැති කෙනෙකුට කොහොමද ඒ වේරියේෂන්ස් වල මොකද්ද ඒ ඉච්චර මවිත වෙන්න තිබුණු කාරණා මොනවද රුවන්? මම හිතනවා සාරංග මේ ගීතයත් එයාට මේ අපේ සඳුනිට හරියටම ගැලපුණා කියලා මම හිතන්නේ ඒ හඬත් එක්ක. ඉතින් මම හිතනවා ඒක පුහුණුවක් අවශ්‍යයි. පුහුණුව නැතුව ඔය වැඩ දාන දේවල් ඒ ආයාසකින් තොරව එන දේවල් ඒවා කරන්න බෑ. මම හිතනවා සඳුනිට උපතින්ම ලැබිච්ච ඒ හැකියාවක් තියෙනවා. මම හිතනවා එයා වර්ධනය කරගන්න දේවල් ඇති ගුරුවරයෙක් යටතේ. නමුත් මම හිතනවා බෝන් ටැලන්ට් එකක් කියලා අපි කියන්නේ. එතකොට මම හිතනවා ඇයට වැඩිපුර සහජ හැකියාවක් මම හිතනවා සඳුනිගේ ඇඟේ තියෙනවා. ඒ හඬේ තියෙනවා. ඉතින් සෙකන්ඩ් වර්ස් එකේම එහෙම දාපු අර ලස්සන අලංකාරත් එක්ක මට ඇත්තටම ඇසර කඳුලක් ආවා වංකම. නමුත් මම පිරිමෙක් නිසා මට අඬන්නත් බෑ. ඇයි බැරි අඬන්න පුළුවන්? මට ප්‍රශ්නයක් නැහැ. මට ඇත්තටම කඳුලක් ආවා. ඇත්තටම සාරංග ඒ ගායනේ ඒ තරම් ඒක තමයි මම ඒක මම දැක්කා. හරිම ෆීල්. තැන්ක් යූ.